හලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අද අපි අලුතෙන් කෑමක් හදන්න යනවා ඉතින් අර පරණ වීඩියෝස් වල පොඩ වොයිස් දාලා නැහැ ඉතින් අද ඒක ඉඳන් අපි බලමු වොයිස් පිටින් කෑම හදන එක බලන්න අද අපි හදන්න යන්නේ අල බෝල එකක් අල වලින් බෝල වගේ බෝලයක් හදන එකක් ඔයගොල්ලන්ට මේක සාමාන්‍ය නිදන් ඔය තේබුණු වෙලාවට වගේම කන්න ටේස්ට් එකට වගේ බයිට් එකකට වගේමත් හදලා ගන්න පුළුවන් රසම රස කෑමක් ඉතින් මේකට අල ඕනි අල ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍ය ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් හොඳට සුද්ධ කරලා හොදලා අරගන්න අලටික හොඳට සුද්ධ කරලා හොදලා තියන් තැම්බෙන්න කරන්න ඒව කිසි දෙයක් ඕනි නෑ ඊට පස්සේ ඕගොල්ලෝ කරන්න තියෙන්නේ මේක හීනියට හොඳට හීනි වෙන්න ගා ගන්න ඕනි නිකන් අර සාමාන්‍ය හොඳට අතින් බෝල කරගන්න පුළුවන් වෙන සයිස් එකට මෙන්න මේ වගේ වෙන්න ඕගොල්ලෝ මේක හොඳට ගා ගන්න ඕනි ඊට පස්සේ කරන්න තියෙන්නේ මේකට ඕගොල්ලෝ ලුණු චුට්ටක් දාන්න ලුණු ටිකක් දාලා හොඳට හොදලා මිරිකලා පැත්තකින් තියාගන්න ඕනි මේ ටික හැබැයි මේකදී ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ ගාන එක පුළුවන් තරම් සිහින් වෙන්න ගා ගන්න ඕන නම් ඕගොල්ලන්ට මේ කෑම එක ඉතාමත් රසවත් විදියට හදාගැනීමේ හැකියාවක් තියෙනවා ඉතින් මේ විදියට අපි ගාගත්ත ටිකට ලුණු ටිකක් දාලා වතුරත් එක්ක තියලා අපි මේක වතුර දාලා විනාඩි උඩරින් විනාඩි 15ක් 20ක් වගේ ප්‍රමාණයක් පැත්තකින් තියලා ඊට පස්සේ මේක හොඳට මිරිකලා ඔයක දින වතුර ටික අපි සම්පූර්ණයෙන්ම අයින් කරගන්න ඕනි. ඊට පස්සේ තමයි ඊට කරන්න ඕනට ඔන්න මේකට තව දැන් අපි ඉස්සරහට මේකට එකතු කරගන්න ඕනි ගන්න ඒවා ටිකත් ඉස්සරහට බලමු. මුලින්ම ඔය ටික කරගත්තට පස්සේ මේ විදිහට හොඳට මේකේ වතුර ටික මිරිකලා අපි අයින් කරගන්න ඕනි. අයින් කරලා ඒක පොඩ්ඩක් අපි පැත්තකින් තියලා තියමු. අර හොඳට හොදලා ඒ ටික හොඳට මිරිකලා පැත්තකින් අරන් තියන්න. ඊට පස්සේ ওই විදිහට අපිට ඒ ටික අයින් කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේකට අපි එකතු කරගන්න ඕන වලට මෙතෙන්දී තව මොන හරි වැඩිපුර දෙයක් වුණත් එකතු කරගන්න පුළුවන්. අපි මෙතෙන්දී දාගන්න ටික මෙතෙන්දී පෙන්වන්න. ඉතින් මෙතෙන්දී මේ තියෙන අමතර වලට අමතරව ඔයාලට තව වෙන මොන හරි දේවල් තියෙනවා නම් ඒවත් දාගන්න. අපි මෙතෙන්දී ගාගත්තේ ගම්බිරිස් කුඩු කර්පීංචා හොඳට හීනියට ලියලා දාගත්තා. රතු ලුණු වඩා බී ලුණු ගන්නවා නම් ගොඩක්ම හොඳයි මෙතෙන්දී. මොකද රතු ලුණු ටිකක් සැර වැඩි. සැරට ගතියට කන්න ඕන නම් ඕගොල්ලෝ මේකට රතු ලුණු පාවිච්චි කරන්න පුළුවන් සහ මිරිස් ටිකක් වැඩිපුර එහෙම එකතු කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි ගම්බිරිස් කුඩු මිරිස් කුඩු ලුණු කුඩු සල්පයක් දාගත්තා. කරපිංච කුඩ හීනියට කපලා දාගත්තා. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතනට අනිවාර්යයෙන්ම දාගන්න ඕනි බඩිරුඟු පිටි කෝන් ෆ්ලවර්. ඒව අනිවාර්යයෙන්ම මේකට එකතු කරගන්න ඕනිමයි. ඒක දාලා මේක සාමාන්‍යයෙන් දැන් අලේකේ වතුර ගතියකුත් පොඩ්ඩක් තියෙනවා. ඒ හින්දා මේක කෝන් ෆ්ලවර් ටිකක් වැඩිපුර දාලා හොඳට මේ ටික කලවම් කරගෙන පැත්තකින් වහලා තියන්න. ඒව මුකුත් කරන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම වෙන්නේ අර වතුර ටික බීරිලා ගිහිල්ලා අපිට මේ කෑම එක හරියට හදාගන්න බැරි වෙන එක. ඒ හින්දා ඔයගොල්ලෝ කරන්න තියෙන මේක හොඳට කලවම් කරලා පිටි පොඩ්ඩක් වැඩිපුර දාන්න ඕනේ. මොකද ඕක අපි බෝලයක් විදියට හදා ගන්න ඕනේ අතෙන් පොඩි කරලා. ඒ හින්දා පොඩ්ඩක් කෝන් ෆ්ලවර් ටිකක් වැඩිපුර දාලා හොඳට ඔය කලවම් කරගෙන බෝල ටික අතින් බෝල කරගන්න පුළුවන් සයිස් එකට එන විදියට කෝන් ෆ්ලවර් දාලා හොඳට මේක මේව කරගන්න. හොඳ කලවම් කරගන්න. ඔයාලට මෙතෙන්දී තව ඕනි කරන කුළුබඩු තව වර්ග තියෙනවා නම් ඒවත් ඔයාලට මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට අතින් මේක බෝල කරගන්න පුළුවන්. කෝන් ෆ්ලවර් ඒ පිටි ටික දාලා ගැසයි අවශ්‍ය ප්‍රමාණයට දාලා ගත්තාම මේ විදිහට බෝලයක් විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක තෙලෙන් බදින එක. තෙලෙන් බදලා ඔබට ඕන නම් මේක සෝස් එකක් කන්න පුළුවන්. ඒ වගේ ඕනලට කැමති දේවල් ටික නැත්නම් නිකන් ගන්න පුළුවන්. මේක රහයි ඕගොල්ලන්ට බයිට් එකක් විදිහට එහෙම නැත්නම් තේබුණ වෙලාවකට වගේ උනත් හදලා කන්න පුළුවන් රස කෑමක්. දැන් අලවලින් තව කෑම වර්ග ගොඩක් ඉස්සරහට එන්න දිනවා. අපි ඒව ටිකත් ඉස්සරහට බලමු. ගැඹුරු තෙලේ බදගන්න රන්වන් පාට වෙනකොට මේක බාලා අයින් කරගන්න. ඉතින් හදලා බලන්න කොහොමද රසද ඒක විස්තරය අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුවලින් තව වීඩියෝස් ඉස්සරහට ගොඩක් එන්න දිනවා. අපි ඒවත් ඉස්සරහට කතා කරමු. එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් ඉක්මනටම හම්බෙමු.